मम पलवेन्म इदिर्पत्तन चायरूपे पोलंब नूरेली पारे नानुएक आसन्नव एडिंबरा टी ट्रेल केला तीना पड़ी पेपंचा अलावक मां एकट गड़ियत्त वेला था मैं दर्शने रैक्के मैं दर्शने रैक्के को मामा मागे ऐसत पेनित्त विशेष लक्षणयक् तमाई मैं एडिंबरा ते वत्त मैं बदल दे सके इतामत चमत्कार ले सके कटावक मावमिं बैयुं विला वस्ती आकार है मामा में चायरूप ये गत्ते एचडीआर का खेती वेटे चायरूप तुनक मर्ज कर ला में चायरूप ये मामा फ्रेम क्रिए में भी विशेषण सारे के लिए मत तुना सूर्या में फ्रेम में क्या तुले टे मुझे नहीं मतलब मेरे प्रधान है तो ऐसे गत्ता नाम मेरे को ओ एक्सपोज वेला मैं तीन विस्तर टिक समार विट आप इट देखा गान नॉलेज भी नहीं देते पुना मामा इलंगटे इधरीपत कराने अमेरिका वे फ्लोरिडा प्रांते लोका प्रसिद्ध मायामी वेरलती रे हिरु नगेन अवस्थावे गत छायारूपयक मामा में वेरलती रे टी अनावस्थावे दी කවුරකත් මිනිසු හිටියේ නැහැ සාමාන්‍යයෙන් මිනිසු ඉතාම වැඩි සංඛ්‍යාවක් ඉන්න ඉතා ප්‍රසිද්ධ වෙරළ තීරයක් නමුත් මට කවුරක් සිටපු නැති නිසා මගේ කැමරා එකේ Fuji mirrorless කැමරා එකේ wide angle lens එක පාවිච්චි කළා මට හැකියාවක් ලැබුණා මේ වෙරළ තීරයේ තියෙන සුන්දරත්වයත් මේකේ තියෙන විශාලත්වයත් ඡායාරූපයට ගැනීමට මම හිතනවා මේ ඡායාරූපය සාර්ථක වෙලා තිනවා ඒ අතින් මම ඊළඟට ඉදිරිපත් කරන්න ඡායරූපය ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ අගනුවර වන ඩලස් කියන ස්ථානයේ ගත්ත ඡායරූපයක් මේ ඡායරූපය සිටි ස්කේප් එකක් මම මේ ඡායරූපය ගන්න ටිකක් මහන්සි වුණා මේ එතන තියෙන රියුනියන් ටවර් කියලා කුළුණක් ඒ කුළුණට මම ටිකට් එකක් අරගෙන ගිහිල්ලා මේ ඉර බැස යන අවස්ථාවේදී මේ 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 නගරයේ ගොඩනැගිලි කොටසක් ඉහළ කොටස රන්වන් පැහැය ගන්න අතුරු මම සෑහෙන වෙලාවක් හිටියා ඒ අවස්ථාවේදී මම පාවිච්චි කරපු ලෙන්ස් එක කිට් ලෙන්ස් එක not මේ මේ wide angle lens එකක් නෙවෙයි ඒ නිසා මම හිතන්නේ ගොඩනැගිලි වැඩි distortion එකක් නැතුව මට ලස්සන ඡායාරූපයක් ගන්න හැකියාව ලැබුණා ඒ හේතුව නිසා ඊළඟට මම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඇමරිකාවේ යොසෙමිටි නැෂනල් පාර්ක් එකේ එක්තරා සුන්දර ස්ථානයක් ඒකට කියනවා ග්ලේෂිය පොයින්ට් කියලා ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක් ඇන්සල් ඇඩම්ස් වගේ ඡායාරූප ශිල්පීන් ජෝන් මෝර් වගේ පරිසරවේදී නිතර මෙම ස්ථානයට ඇවිල්ලා තියෙනවා මේක තියෙන සුන්දරත්වය නිසා මම මේ අවස්ථාවේදී එම ස්ථානයේ පුළුවන් තරම් ඉහළ ස්ථානයකට ගියා මේ ඡායාරූපය ගන්න පුළුවන් වෙන්න පුළුවන් තරම් මිනිස්සු අඩු වෙන ගන්න ප්‍රමාණය අඩු වෙන්න එතකොට මේ ස්ථානයේ ඉඳලා ඇත්තටම ස්ථානයට පේනවා මේ ඡායාරූපේ තාම පැහැදිලි දෙයක් නැති වුණත් ඒ යොසෙමිටි වැලියක පේනවා හාෆ් ඩෝම් කියලා තියෙන ඉස්සරහට පේන ගල් පර්වතේ පස්සෙන්ට පේනවා යොසෙමිටි ෆෝල්ස් සහ යොසෙමිටි හයි කන්ට්‍රි කියන ස්ථාන මේ ඡායාරූපයේදී පේනවා මම ඊළඟට ඉදිරිපත් කරන ඡායාරූපයත් ඇමරිකාවේ යොසෙමිටි නැෂනල් පාර්ක් එකේ ගත්ත ඡායාරූපයක් ඒක අරන් තියෙන්නේ වැලි වියු කියන ස්ථානයේ ඉඳලා මේ ඡායාරූපයේ පේනවා හිරු උදෑසන හිරු රැසින් නැහැවි ගිය යොසෙමිටි ගංගාව ඒකම තුනබිම් මෙඩෝස් කියලා කියන තුනබිම් ඊට පස්සේ යොසෙමිටි ජියල් හා ඒ කඳු පන්තිය ඉතාම සුන්දරව මේ මේ ඡායාරූපේ පේනවා යොසෙමිටි නැෂනල් පාර්ක් එක කොච්චර සුන්දර ස්ථානයක්ද කියලා කතාවක් තියෙනවා no photo can go wrong in Yosemite කියලා. يعني
ඇත්තටම 4 රුපියක් ඔය ගත්ත එකක් වැරදිලා යන්නේ වැරදෙන්නේ නැහැ මේ 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 ස්ථානේ. මොකද එය එතරම් සුන්දරයි. ඇත්තටම මේ 4 රුපියේ මම ගත්තේ ජේපෙන්. ඒ වගේ මම කිසිම ඉදිරිමක් නැතුව තමයි මේ ඔබට මේක පෙන්නේ. මම ඔබ වෙත ඊළඟට ඉදිරිපත් කරන ඡායාරූපය නේපාලයේ කඳුකර ප්‍රදේශයක කඳුකර එළු රංචුවක් මවුන්ටන් ගෝට්ස් කියලා උන්ට කියන්නේ. මේ ඡායාරූපය මම කිසියම් උස ඉහළ ස්ථානයක ඉඳලා ගත්තේ. ඒ නිසා මට හිතෙනවා එක්තරා විශේෂ ආකාරයකට මේ ඡායාරූපය මට ගන්න ලැබිලා තිනවා. ඒ වගේම මේ මවුන්ටන් මේ මේ කඳුකර එළුවන්ගේ අංකුර සහ ඔවුන්ගේ ලෝම පිටමැදින් බෙදලා කීලා තියෙන ආකාරය පැහැදිලිව පේනවා. මේ ඡායාරූපය වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆියක් හැටියට මම මං හිතනවා ඔබ අගය කරයි කියලා. මම ඊළඟට ඉදිරිපත් කරන ඡායාරූපය ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර චයිනා ටවුන් කියන කොටසේ ගත්තු ඡායාරූපයක්. මේක මේ ලංකාවේ මෑතදී ආරම්භ කරලා තියෙන තාප්පවල රූප චිත්‍ර ඇඳීම වගේ සමාන කටයුත්තක්. මේ චයිනා ටවුන් එකේ මේ බිල්ඩින් එකේදී බිල්ඩින් එකේ එක පාරට මුණලා තියෙන පැත්තේ සම්පූර්ණයෙන්ම සිනාමුසු මුහුණින් ඉන්න ළමයින් කීප දෙනෙක්ගේ සහ වැඩිහිටිය අයගේ මුහුණු ඇඳලා තිබුණා. මට අවශ්‍ය වුණා මේ මේ චිත්‍රය බෑග්‍රවුන්ඩ් එකට තියාගෙන වීටී ඡායාරූපයක් හැටියට මේක මේකේ ඡායාරූපයක් ගන්න. ඒ අවස්ථාවේදී මම එතන තිබිච්ච මාර්ගයෙන් අනිත් පැත්තට ඇවිල්ලා බලාගෙන හිටියා. ඒ මාර්ගයේ යන මිනිස්සු ඒ වෙලාවේදී මට අවශ්‍ය වුණා මිනිස්සු එක පැත්තකට ඇවිදින අවස්ථාවක් බලාගෙන ගත්තනම් හොඳයි කියලා. මට එවැනි අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ තමයි මම මේ ඡායාරූපය ගත්තේ. ඊළඟට මම ඔබ වෙත ඉදිරිපත් කරන ඡායාරූපය වැලිගම මුහුදු තීරයේ ඉරු නැගෙන අවස්ථාවක ගත්ත එකක්. මම වෙරළට එන අවස්ථාවේදී කවුරක්වත් වෙලාවෙ හිටියේ නැහැ. අහසේ තියෙන ඉරු නැග එන අවස්ථාවේ තියෙන වර්ණවත්කම මුහුදු ජලයේ හා වැලි රිෆ්ලෙක්ට් වෙලා තියෙන මම දැක්කා. මම මේ ඡායාරූපයේ එම වර්ණවලින් ඇතිකර මූඩ් එකට මම හරි කැමතියි. මම හිතනවා මේක සාර්ථක වෙච්ච ඡායාරූපයක් කියලා. මම ඊළඟට ඉදිරිපත් කරන ඡායාරූපය වැලිගම මූදු වැඩ දර්ශනයක්. උදේ පාන්දර ඉරු නැගෙන අවස්ථාවේදී ඇත්තටම මේක හරියට ඩ්‍රෝන් එකකින් ගත්ත ඡායාරූපයක් වගේ. නමුත් මම ඩ්‍රෝන් එකකින් ගත්ත ගන්න නෙවෙයි, මම හිටපු හෝටලේ රූෆ් ටොප් වියු පොයින්ට් එකක් තියෙනවා. මම බොහොම කැමති ස්ථානයක්. මම ඒ ස්ථානයට උදේ ඇවිල්ලා මම මේ සුන්දරත්වය බලන අතර තමයි මම මේ කියන දර්ශනය දැක්. ඒ අවස්ථාවේදී මම දැක්ක විශේෂත්වය තමයි පසුදින රාත්‍රියේ වර්ෂාව නිසා ඇතිවුණු මීදුම තුලින් සූර්යාලෝකය මේ පොල් ඉඩම්බලට වැටලා තියෙන ආකාරය, ඒ විශේෂත්වයක් හරිම ලස්සන සුන්දරත්වයක් ඒ ඉහළ සිත බලන අවස්ථාවේදී මම දැක්කා. ඒ ඒ එය මං හිතනවා මම සාර්ථකව ඡායාරූපයට අරගෙන තියෙනවා කියලා. මම අවසාන වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඇමරිකාවේ යොසිමිටි නැෂනල් පාර්ක් එකේ ගත්ත ඡායාරූපයක්.
එය හිරු දැස යන අවස්ථාවේදී තත්ති මම ආපසු යන්න ගත්තල යන වාහනේ බැහැලා අපි අන්තිම ෂොට් එක හැටියට මගේ අපි ඒ වෙලාවේ ට්‍රයිපොඩ් එක නැති වෙන්නේ නැහැ මගේ ලාස්ට් ෂොට් එක හැටියට මම මේ චාර් රුපියල් ගත්තා ඒ මේ චාර් රුපියල් එම ස්ථානයේ තියෙන සුන්දරත්වය ඉතා මැනවින් පිළිවිසු කරනවා කියලා මට හිතෙනවා එහෙනම් මගේ චාර් රුපියල් 10ම ඔබ වෙත මම ඉදිරිපත් කළේ ඉවරයි ඔබට ඔබගේ කමෙන්ට්ස් මා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් නම් මෙතන මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පුළුවන් නම් මගේ YouTube channel එකට subscribe කරලා දිරිගැන්වීමක් හැටියට thumbs up එකක් දෙන්න thank you very much